රට මේමයි විකුණනවනේ එකපාර දීලා දාන්න ඕන සෙනගත් එක්කම විකුණලා දැම්මම නම් ඒක හොඳයි කියලා හිතෙනවා ලංකාව නම් මෙලොරහක් නෑ දැන් තරම් එපා දින ලංකාව ඉන්න එකත් අප්‍රිය වෙලා තින්නේ අපේ ලංකාවේ අපිට ආර්ථිකයක් තිබ්බා නම් අපිට මේ රටේ ඉඳගෙන මේ රටේ විනෝද වෙන්නත් පුළුවන් ආර්ථිකව ආගෙන ජීවත් වෙන්නත් පුළුවන් ඉගෙන ගන්න ළමයට පඩියක් තියෙනවා නම් මෙහෙ ඒ වයසට ගැලපෙන දේවල් කරන්න පුළුවන් නම් ඉතින් යන්නේ නෑ නේ ළම හොඳටම කරානේ ඉතින් කරපු ඉඳ තමයි මේ පොලිමේ ඉන්නේ අපි ඔක්කොම ලංකාවේ ආණ්ඩුවේ වැඩ නම් කිසි කමකට නෑ බලන්න මේ මිනිස්සු කොයි තරම් ඉන්නවද කියලා දුමේ ආවේ අපි තියෙන දේවල් විකුණන තමයි අපි ළමයි අරින්නේ මම මේ වන විට රැඳී සිටින්නේ කොටුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් කාර්යාලයේ ඉදිරිපිට ඔබට පේනවා ඇති මේ වන විටත් ඉතාමත් දිගු පෝලිමක් තියෙනවා ඇයි මේ ශ්‍රී ලාංකිකයින් විදේශගත වීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යලිය කියලා සහතික කර ගැනීමට තමයි මේ ස්ථානය වෙත ඔවුන් පැමිණෙන්නේ ඉතින් අද උදෑසන සිට ඉතාමත් දිගු පෝලිමක් මේ පරිශ්‍රයේ අපිට දැක ගන්නට ලැබුණා අද විතරක් නෙවෙයි දැන් සති කිහිපයක් තිස්සේම ඔබ මේ කොටුව ආශ්‍රිතව ගමන් කරනවා නම් ඔබට මේ පොලිම මේ විදිහටම දැක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කීප දෙනෙක්ට කතා කරලා ඇයි මේ ශ්‍රී ලාංකීය තාරුණ්‍ය එහෙමත් නැත්නම් මේ ශ්‍රී ලාංකිකයන් මේ වගේ විදේශගත වීමට සූදානම් වෙන්නේ කියලා. මම රට යන්නේ. දැන් 26යි. ඇයි රට යන්නේ? රට යන්නේ ඉතින් ලංකාවේ අපිට කිසිම දෙයක් කරන්න බැහැන්නේ. ආර්ථික වශයෙන් ගත්තාම. ගොඩ යන්න දිනු වෙන්න විදියක් නැහැ. කෙරෙන්න ඕනේ කියලා අපේ ලංකාවේ තියෙන සම්පූර්ණ සිස්ටම් එක වෙනස් වෙනවා. ලංකාවේ ගොඩක් මිනිස්සු ගොඩක් තරුණයෝ රටකට යන්නේ ආර්ථික රටවල මිනිස්සු ලංකාවට එන්නේ විනෝද වෙන්න. අපේ ලංකාවේ අපිට ආර්ථිකයක් තිබ්බා නම් අපිට මේ රටේ ඉඳගෙන මේ රටේ විනෝද වෙන්නත් පුළුවන්. ආර්ථිකව ආගෙන ජීවත් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම මේකක් අපේ ලංකාවේ නෑ අපිට. මම කලින් ඉඳලා ආවේ. ඒ නිසා දන්නවා මේකේ ඉඳලා මුකුත් කරන්න බෑ කියලා. මට දැන් අවුරුදු 20යි. මං ආවේ O level A level certificate ටික certify කරගන්න මෙහෙ. කොහොම ඉතින් ඒකට තමයි ආවේ ඉතින්. දැන් ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් අපිට මෙහෙ අවුරුදු 6ක් විතර A level කරලාත් ඉතින් වැඩ නැහැ. දැන් A level pass වෙලාත් අවුරුදු 6ක් විතර මං යුනිවර්සිටි ඉඳී මෙහෙ ගවර්න්මන්ට් ගියොත්. ඉතින් ගවර්න්මන්ට් ඉඳලා යුනිවර්සිටි ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඒත් අපිට ජොබ් එකට හරියන පඩියක් හම්බ වෙයිද කියලා ඉතින් සැකයක් තියෙනවානේ මං කරේ ඉතින් ඉංජිනේරින් කරන්නේ. ඉතින් වැඩක් නැහැ ඉතින් ඉඳලා ඇත්තටම තාරුණෙන් ඉතින් සුදුසු තැන දෙන්නයි ඕනේ ඉතින් ඉගෙන ගන්න ළමයාට පඩියක් තියෙනවා නම් මෙහෙ මේ වයසට ගැලපෙන දේවල් කරන්න පුළුවන් නම් ඉතින් යන්නේ නැහැ නේ ළමයි. ඇයි රට යන්නේ? ඒ වැඩක් නැහැ දැන් මේ ආර්ථික ඒකයි. දැන් අපේ සැලරි එකත් අඩුයි ගොඩක්. බෑ අපිට කරගෙන යන්න මේ. වැඩක් නැහැ ඉතින් කතා කරලා ඒකයි ගොඩක්ම යන්නේ. ලංකාව නම් මෙලොරහක් නෑ දැන් තරම් එපා දින ලංකාව ඉන්න එකත් අප්‍රිය වෙලා තින්නේ. ඒ තරම්ම. රට කිව්වොත් කරගන්න පුළුවන් කියලා හිතනවා. මොකද හොඳ සැලරි එකක් ලැබෙන්නේ. මොකද මේ ආර්ථික වේදමත් එක්ක දරා ගන්න බෑ අපිට මේ පොඩි මුදල් ලබාගෙන කොහොමද දැන් දින වඩු මිලයි සියලු දෙත් එක්කම ගෙදර කටයුතු කරගන්න අමාරු දැන් පොඩි අයගේ ස්කෝල් වැඩ කටයුතු ඒක කොහොමද කරන්නේ ලංකාවේ ඉතින් ජොබ් එකක් කරාට රුපියල් 50000ක වගේ පඩියක් ගත්තら ඉතින් මෙහෙ ජීවත් වෙන්න අමාරුයි නේ අට ගිහිල්ලා ඉතින් ලක්ෂකහමාරක් දෙයක් විතර අරගෙන මොන හරි කරන් ගොඩ යන්න තමයි ඉතින් try කරන්නේ රුමේනියාය මොනා ඉතින් රට ඉතින් යන තත්ත්වයේදී ආගාදේට තමයි යන්නේ ඉතින් මේ රට හදන්න බෑ ඉතින් රට යන්න තමයි හිතන් ඉන්නේ ඉතින් මේ ඉඳ බෑනේ ඉතින් මේ අවුල කියන්නේ ඉතින් මුකුත් නැහැ නේ ජීවත් වෙන්න ඉතින් කණ්ඩ පොණ්ඩ විදියක් නැහැ සීනි නැහැ ගෑස් නැහැ හොඳටම කරානේ ඉතින් මේ දැන් කරපු ඉඳ තමයි මේ පොලිමේ ඉන්නේ අපි ඔක්කොම අල කෑවෙත් නැහැ ලෝණුත් නැහැ මොකුත් නැහැ ඒ කාලේ නේ අල තිබ්බා ගණ්ඩාරි දැන් මේ අලත් නැහැ ලෝණුත් නැහැ මොකුත් නැහැ රට මේමයි විකුණනවනේ එකපාර දීලා දාන්න ඕන සෙනගත් එක්කම විකුණලා දැම්මම නම් ඒක හොඳයි කියලා හිතෙනවා මේම ටික ටික විකුණනවට වැඩියි අපි මේ අසනීප මිනිස්සු මේ කැරකිල්ල හදනවා අපිට ටොයිලට් යන්න ඕනේ නිතර නිතරම දියවැඩියා කාරියෝ මේ උදේ ඉඳලා ඉන්නේ මෙතන පුතේ ඇති වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව අපි අවුරුදු 40 ගණන් රටවල් වල ඉඳලා විදේශ විනිමය හොයලා දීලා මේ රටවලට අපිට හරිනම් පෙන්ෂන් එකක් දෙන්න ඕනේ අවුරුදු 19න් ගිහිල්ලා මේ 50 ගණන් වල ආවේ කීයේ ඉඳලාද කියලා ඊයේ උදේ 8ේ ඉඳලා වැඩේ කරගන්න බැරුව ගිහිල්ලා දැන් මේ අද උදේ 6 වෙනකොට ආවා මේ තාම ඉන්නවා ලංකාවේ ආණ්ඩුවේ වැඩ නම් කිසි කමකට නැහැ බලන්න මේ මිනිස්සු කොයි තරම් ඉන්නවද කියලා දුමේ ආවේ කොහොමත් මගේ අදහස නම් ළමයි ටික ලංකාවෙන් අරින්න ඕනේ කියලා මේ යන විදිහට නම් අපේ ළමයිගේ අනාගතය ගැන අපිට එහෙම ලොකු විශ්වාසයක් තියන්න බෑ රටේ තත්ත්වයයි රටේ යන විදිහයි ළමයිට තියෙන ඉස්සරහට තියෙන ජොබ් ඔපචුනිටිස් බැලුවම මගේ තීරණය තමයි මම පුළුවන් තරම් ඉක්මනට ළමයි වරිනවා කියලා හොඳ රටකට අඩු ගන්න ඒගොල්ලන්ගේ අනාගතය හරියට කරගන්න ඕනේ කියන එක හිතල ඉවර වෙලා අපි තියෙන දේවල් විකුණන තමයි අපි ළමයි වරින්නේ